Pertahanan. Oh, karena ini stresnya. Angin. නේද? දැන් අපි දන්නවනේ රනුෂ් සතවාහන ආලෝක සංඥාව තමයි ඔය රතු පාට. එතකොට වාහනේ නවතින්නේ මිනිස්සු නවතිනවද? පදිකේ නවතිනවද බලන්න රතු පාට ආලෝක සංඥාවක් පත් වුනහම. පාරේ ගමන් කරන එක පාර නවතින රෝස්ක රතු වාහනේ රතු ආලෝක සංඥාවක් පත් වුනහම. නෑ. ඒකනේ. දැන් ඕක සාමාන්‍ය දැනීම. හොඳේ? දැන් ඔගොල්ලෝ හිතන්නේ ඉන්නේ මේක හැමෝටමයි කියලා. නෑ, ඒක තියෙන්නේ රතු වාහන වලට විතරයි. එහෙනම් රතු වාහන ආලෝක සංඥා පුරවන්න වෙනවා නේද? ඒක තියෙන ඊළඟට එතකොට ඒක මා පුතේ රියදුරන්ට තමයි ඒක වාහන තදබදේ නැති වෙන්නේ ඊළඟට අනතුරු අඩු වෙන මේක රත්තු ඊළඟට තියෙනවා කොල් ওই විදිහටනේ තියෙන්නේ නේද ගමන ආරම්භ කරන්න එතකොට මේ මිනිසුත් නැවතිලා ගමන ආරම්භ කරන්නයි ගමනට සූදානම් වෙන්න එහෙම තියනවද ගමන් කරන්නයි නෑ නෑ ඒගොල්ලන්ට නෑ මේක තියෙන්නේ රත් වාහන වලට එහෙනම් රත් වාහන ආලෝක සංඥාව කියන්නේ එකක් මල් පදිකයන්ට වෙනම ආලෝක සංඥාවක් තියෙනවා. ඒකේ තමයි පුතේ අර පාරහරහා මාරු වෙනකොට පාරහරහා මාරු වෙනකොටනේ ඔක තියෙන්නේ මන්සන්ති වලනේ. පාරහරහා මාරු වෙන තැන. ඒතර පාරහරහා මාරු වෙන්න එහෙනම් අපිට තියෙන්නේ මොකද ජනිදු? පදිකයන්ට ඒ ජනිදු. ජනිදු වෙන කතාවක. ඈ පදිකයන්ට මොකද තියෙන්නේ? මොන ආලෝක සංඥාවක්? දැන් දන්නව මොකද? ඈ ජනිදු. කොළ මොකද්ද? කොළ ආයි කොළ රතුයි ගහන. ඈ මොකද්ද? දැන් කිව්වේ ළම කහ කොළ මිනිසා රතු මිනිසා. කොළ මිනිසා. කොළ මිනිසයි රතු මිනිසයි. දැකලා නැද්ද ඔයගොල්ලෝ? මිනිස්සෙක් ඇඳලා මෙන්න මෙහෙම. ඒකේ තියෙනවා මිනිසෙක් ඇඳලා මම ඔයාලට පෙන්වන්නම්. කොළ මිනිසා මේ රතු මිනිසා වෙන්න බලන්නකෝ. මම මේ අන්තිම හරිය පෙන්වන්න තියෙනවා. මෙන්න මේක තමයි පුතේ තියෙන්නේ. පාර මාරු වෙන්න පුළුවන්. කොළ මිනිසා මේක දැකලා තියෙන තුන වසරදී ගන්නවා නේද? ඒ රනෝෂ් තුන වසරදී පරිසරයට මේක උගන්වනවා. එන්න තීජ. ඔව්. අපි නම් තුන වසරදී තියනවා මේක. මේක තියෙන්නේ පදිකයන්ට පුතේ. පදිකය පාර මාරනකොට කොළ මිනිසා පත්තු වෙච්ච ගමන් මොකද කරන්න ඕන දිනාර? නවතිනවද යනවද? මාරු වෙනවා. මාරු වෙන්න ඕනේ. පත්තු වෙච්ච ගමන් මාරු වෙන්න බෑ යා නවතින්න ඕන. එතකොට වාහන දන්නවා. ආ දැන් කොළපාට මේ පත්තු වෙලා තියෙන්නේ. අපි නවතින්න ඕන. වාහන හිතන දැන් අපි නවතින්න ඕන මේ මිනිස්සුන්ට පාර මාරු වෙන්න. එතකොට අනතුරක් වෙන්නේ නැහැ. ඕන තැනකින් මේ වගේ එකක් තිබුණොත් අපිට මාරු වෙන්න පුළුවන්. කහිර මොනෙත් නැහැ නේද? අපිට කිම කහිර නැතත් මේ මගේ මේ ආලෝක සංඥා දෙක තියෙන කොළපාට රතු මිනිස අපිට එතනින් පාර මාරු වෙන්න පුළුවන්. මොකද කොළපාට දැල්වුණ ගමන් එතනින් පණින්න පුළුවන්. එතකොට වාහන ටග්ගල නවතින. වාහන දන්න මේ කොළ මිනිස පත්තු වෙන්නේ පදිකයන්ට පාර හරහා මාරු වෙන්න කියලා. ඒතකොට රතු මිනිස පත්තු වෙච්ච ගම වාහන දාන්න අපිට තමයි දැන් යන්න තියෙන්නේ කියලා. රතු මිනිස පත්තු වෙච්ච ගම පදිකය දාන්නවා. අපි තමයි දැන් නවතින්න ඕන වාහන මේ පාර මාරු වෙන්නේ නැතුව කියලා නේද? එතකොට මේව ඔක්කොම මොකද ආලෝක සංඥා තියෙන්නේ අනතුරු අඩු වෙන්න. මගේගේ පහසුව, පදිකයන්ගේ පහසුව මේක තියෙන්නේ. එහෙනම් ඉතින් ඔන්න මේක තමයි පදිකයන්ට තියෙන ආලෝක සංඥා. හරිද? පාරේ ගමන් කරන්න. හරි. දැන් ඔන්න ඔය ටික ලියාගමු. මෙන්න මේ ටික තමයි අපිට සැලකිලිමත් වෙන්න ඕන කරුණු. සුදු ඉර මතින් පාර මාරු වෙන පදිකේක අනුගමනය කළ යුතු පියවර. ලියාගන්න. මේ ටික ටික පෙතලද? මෙතන තියෙන රියදුරන්ට අතින් සංඥා කළා. අත ඔස්සල වාහනේ නවත්තලා මාරු වෙන්නත් පුළුවන්. ඊටත් දනිදුද කට්ටන මොනවද කරේ? මොනවත් කරේ නෑ. දැන් ලියා ගන්න දෙන්න. පාර කියලා දීපු ටික තමයි පොත. මාතෘකාව ලියා ගන්න. සුදු ඉර මතින් පාර මාරුන පදිකෙක අනුගමනය කළ යුතු පියවර. ඒ කරුණු ටික ලියා.
ඔයාලට පුළුවන් නම් අර අරක මන් දාන්නම් අඳින්න මේකට යටි මේ හතරවෙනි එකට සංඥා විසිත තැනකදී නම් කොළ මිනිසා දැල්ලන තුරින්ද පාර මාරු වන්න පස්සේ මේ හතර ලිව්වට පස්සේ එක අඳින්න
ඊළඟ ඉවරද? ටීචර් ඊළඟ ඉවරයි. කාමරේ යන ළමයි නේද? ටීචර් බොනි ඊළඟ ඉවරයි. ටීචර් ජනිදු ලියනවා. ටීචර් අනිස් ලියනවා. ටීචර් දනිදු ලියනවා. ආද ලියන ඉවරද? ගෝණි තාම ලියනෝනේ. ඉවරයි කියන්නේ. ඉතින් අපි ඉවරයි. කවුරුත් ලියලා ඉවරද? දනිදු? ලියනවා ටීචර්. දනිදු ඉක්මනට අමු මේ වාක්‍ය හතර ලියන්න යනවා. ටීචර් යන්දු ලියලා ඉවරයි. ලියලා ඉවරයි ටීචර්. මේ අම්මේ ඔහෙත් නම් අම්ම ගන්න හොඳ මට සෙරුපු එකක් එන්න. අම්මාවත් හරි ඊළඟට කියන්න බලන්නේ නම් ජනිදු අම්මාවත් භාවිතදී සැලකිලිමත් යුතු කරුණ. අපි පාර භාවිතා කරනකොට පදිකයෝ සැලකිලිමත් යුතු කරුණ මොනවද? එකක් කියන්න බලන්න ජනිදු. පාරේ යනකොට
ජනිත්. ජනිත් දැන් පාරේ යනකොට මොනවද භාවිතා කර භාවිතා කළ යුතු සැලකිලිමත් යුතු කරුණු? දන්නේ? ජනිදු? ජනිදු. ආ ජනිදු නෑ. ජනිදු කියන්න බලන්න එහෙනම්. ජනිදු කිව්වේ නෑ ජනිදුට දෙනව අවස්ථාව. පාර ඔය අහගෙන ඉන්නේ නෑනේ. පාර යනකොට සැලකිලිමත් යුතු කරුණු. හරිදම්. දැන් ඔයා පාර දක්ුණ බලනවා මම බලන්නේ මොන නොගිරිනේ. බලනවා මම බලනවා මම බලනවා. ඊට පස්සේ ටීචර් ආයෙ දක්ුණ බලන්න ඕනේ. එතකොට ඒ නෑ බුවනි මං කියන එක තේරුම් අරන් නෑ. ඒ පාර හරහා මාරු වෙනකොට මං අහන්නේ ඒක නෙමෙයි පාර හරහා මාරු වීම ගැන නෙමෙයි අපි සාමාන්‍යයෙන් පාර පාවිච්චි කරනකොට සැලකිලිමත් යුතු කරුණු පාර හරහා මාරු වෙන්නේ නැතුව මං කියන්නේ පාර යනකොට මොනවද රන්ජෝෂන් අන්න හරි රන්ජෝෂන් ගවන්න ප්‍රවේශම් වීම දුරකටන භාවිතයෙන් ගමන කිරීමේදී ප්‍රවේශම් වීම විනාද හරි දුරකට හරි දුරකථන භාවිතා කිරීමෙන් වලකින්න ඕන පාර යනකොට රාංචු වශයෙන් නොයෑම ඊළඟට සවිත් නිදන් කුවා පත්තර කියවගේ ගමන් නොකිරීම පත්තර කිය වෙනත් කටිතුලේ දෙමින් ගමන් නොකිරීම පහයෙන් නැමැති පාර මාරු වීම පහයි ගැන අපි කතා කරානේ පුතේ දැන් මේ සාමාන්‍යයෙන් පාර යනකොට අහන්නේ හොඳ ඊළඟට කෝ පාලස්ථාන වල අපි ගමන් කරනකොට හරි ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕන දැන් අපිට පාරේ යනකොට ওই පාළු ස්ථාන හම්බෙනවනේ නේද? ඔය අහලා තියෙනව නේද? චේන් කඩන් යන හොරු ඇවිල්ලානේ පාළු ස්ථානවලදී. ඒ වගේ මිසු ගැසෙන ස්ථානවල කඩන් යනවා. ඒකට පාළු ස්ථානවලදී හරි බයයි නේ. අපි යන්නේ හරි බයෙන් නේ. දැන් පාළු තැනක් තියෙන පාළු ගෙය. ඊළඟට වෙලක් මැදින් යනකොට හරි බයෙන් යන්නේ ලොකු පාරක තනි කර කැලයක් වගේ තියෙන යන්න බයයි නේද? රබර් කෑලි දෙපැත්තේ රබර් වගාවක් දාලා තියෙනවා. ඒ රබර් පාර දිගේ යන රබර් කැලෑව දිගේ යනකොට එහෙම බයක් දැනෙනවා. එතනකො ඒ බය දැනෙන්නේ ඇයි අපි මෙතන අවදානම් කියලා දන්න නිසා මෙතන හරි පාළුයි මෙතන හරි බයයි නේ මෙතන මොකක් හරි අනතුරක් වගේ තියෙනවා කියලා අපිට දැනෙන නිසා එතකොට එහෙනම් ඒ පාළු ස්ථානවල පුතේ අපි හරි ප්‍රවේශමින් ගමන් කරන්නේ ඒකත් එතකොට මම්මාවත් භාවිතයේ සැලකිලිමත් යුතු කරුණ ඒ වගේම දුරකථන පොත්පත් පාවිච්චි කරමින් නේද වෙන වෙන කටයුතු වල දෙමින් පාර ගමන් කරන්න හොඳ නැහැ හැබැයි ඒ වගේම රංචු වශයෙන් ගමන් කිරීම නොකළ යුතුයි තව අපි දන්නම කරුණ මොකද්ද අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තියෙනවානේ ඒක කවුරුත් කියන්නේ ටීචර් ටීචර් යන් ඉරුකි කියන්න එහෙම කැසෙල්ලි වගේව මේ පාරේ නදන්න හොඳ නේද හරි අපි දීම පාර අපිට සිදු කරන්න හොඳ නෑ පාරට දමලනේ කෙසෙල්ලි වැනි දේවල් අපි පාරට තමන්න හොඳ නෑ මිනිස්සුෙකුට අනතුරක් වෙන්න පුළුවන් තමන් වුණත් ආයෙන ගමල් ඉස්සල වැටෙන්නත් පුළුවන්නේ නේද තමන්ටත් අනතුරු වෙන්න පුළුවන් කෙසෙල්ලි පාරට දැමීමෙන් බැලකීම ඒ වගේම තව අපි විශේෂයෙන් විතර කියන කරුණ මොකද්ද පාර යනකොට සයින් කෝපන් කියනකොට දකුණු පසින් යන අනේ ඒක කිව්වේ නෑනේ කවුරුවා දකුණු පසින් යන දකුණු පසින් ගමන් කිරීම පාර යනකොට අපි පාර දකුණු පසින් ගමන් කරන්න ඕනේ නේද ඊළඟට තව මොනවයි මේ හිරුකි විනාර ගොඩාක් තියෙන මම්මාවත් භාවිතින් මාර්ග නීති රීති වලට එකගව කටයුතු නහරි අපි මාර්ග නීති රීති 90 එකට කටයුතු කරන්න ඕන මම පාර ගමන් කරනකොට කරන දේවල් ඊළඟට පුතේ ওই සත්තු බැඳලා තියෙනවනම් නේද සත්තු ඉන්න තැන්වල අපි දන්න හරකුන් නේද අලි ගැවසෙන තැන් තියෙන ඒ වගේ තැන්වලදී අපි හරි ආරක්ෂාවෙන් පාර මේ පාර පාර යන්න ඕන ප්‍රවේශනේ ඒ වගේමයි අනාරක්ෂිත අවස්ථාවකදී අනාරක්ෂිත වුණොත් පාරේ ගමන් කරනකොට අපි වැඩිහිටියෙකුට අසල ඉන්න දැනුම් දෙන්න ඕන නැත්නම් අපේ ආරක්ෂාව සලසා ගන්න ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට යන්න ඕන නේද ආරක්ෂිත ස්ථානයක් කරා දුවන්න ඕන ඒ වගේ දේවල් අපි පාරේ භාවිතා කරනකොට තියෙනවා ඊළඟට තම නිවස මේ බලන්න බිලක් කියලා ගහන්න හොඳ නැහැ පාර ඒ සමහරක් අය පුතේ මම්මාවත් බයි දුකුන් කසල දාගෙන යනවානේ පාරට නේ බුලක් කියලා දානවා කියලා ගහනවා ඒවත් හොඳ නැහැ දකින්න මට පොලේ